යන්න. මොකද අපි පැහැදිලිවම දැක්කා, ඇත්තටම මගේ ජීවිත කාලයේම මහින්ද රාජපක්ෂ මහත්තයාට වැඩිම ගරුත්වයක් ආව නම් ආවේ ජනවාරි 8. තමන් පරදිනවා කියලා ශබ්දය ඇහුනහම පාන්දර 3ට ඡන්ද ප්‍රතිඵලෙන්න පැය 6කට කලින් තමන්ගේ ධූරය අතහැරලා අල්ලේ ගහමන්දීර අතහැරලා ගියා. එයා ඒ වගේ පුද්ගලයෙක්. අපිට එදා පොඩ්ඩක් හිතුණා අපි මේ මෙච්චර මේ විප්ලවයක් කරේ මේ වගේ නිහතමානී පුද්ගලයෙක් අරින්න නැති කියලා. අපිට ලොකු බයක් තිබ්බා මෙයා දින්නත් අතරින් නැති වෙයි කියලා. එහෙම කතා තිබ්බා මේ මෙයා යුද හමිදාව අල්ලගෙන හරි උදේ තව කතන්දර එහෙම වුණා කියලා. නමුත් කොහොම වුණත් ඒ බැහැල ගිය විදිහ මම හිතන්නේ ඒ වීඩියෝ එක දකින්න කාටත් පුදුම මේ එතනින් තමයි එයාගේ දෙවෙනි ගමන පටන් ගත්තේ. නමුත් කියන්න කනගාටුයි, එදා නවත්තපු තැනින් අද බලය නැතුව විප්ලව කරනවා, බලේ රඳාගන්නේ. එදා අනාගත්ත අවුරුදු දෙකක් කලින් ඡන්දයට ගිහිලා අද අනාගෙන තියෙන අවුරුද්දකින් තව හොඳට ඡන්දයක් දිනාගෙන බලය අල්ලගෙන රටේ අගමැති වෙන්න සහ මේ සමාජයට 3-2ක් වගේ ලොකු තැනකට උනත් යන්න ඉඩ හැකියි. දැන් අද වෙනකොට අපහු වැටවුලට ඇවිල්ලා තියෙනවා එතුමා. අපිට දැනෙනවා ඒක. අපි කතා කරන මිනිස්සු ඇත්තෙන්ම අද මේ වෙනකොට අර කීප දෙනෙක් කරන්නේ එතුමා වෙනුවෙන් පෙනී හිටපු උගත් විද්වතුන් කියන අයත් ප්‍රසිද්ධ එතුමා වෙනුවෙන් මේ කරන කාර්ය වෙනුවෙන් මේක හරි මෙයා මේ කරන එක මෙහෙම තමයි මේ බලය ගත්තට කිසි සාධාරණයි කියලා කවුරුත් පෙනී හිටින්නේ නැහැ. මම ජනතාවට තව එකක් කියනවා. මම පුරවැසියෙක්. මම මේ වෙලාවේ මම මේ සියලුම ප්‍රධාන රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ 3 දෙනා මට පෙන්නේ පිළු ගැන ප්‍රසාදයක් නෑ මට. ඒගොල්ලන් මේ කරන්න මිනිසුන් වෙන තමන් තමන්ගේ අයිති වෙනුවෙන් කතා කරන්න. දේශපාලනඥයෝ කියන්නේ ජනතා සේවකයෝ. ඒගොල්ලන් ඉන්නේ අපිට පහලින්. අපිට වැඩ කරන්න ඒගොල්ලන්ව දාගන්න මිසක් ඒගොල්ලන් අපේ හාම්පුතු නෙවෙයි. ඒකින්ද බය නැතුව මේ වෙලාවේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිය සහ ව්‍යවස්ථාව රැකගන්න වැඩ කරන්න. හැබැයි ඒක කියලා ඒ පහරට ගිහිල්ලා ඒගොල්ලන්ට උද්ඝෝෂණ කරන්න, ඒගොල්ලන්ගේ ගොම්පාට වලට උදව් කරන්න එපා. තමන් පිළිගන්න උසාවියකට ගිහිල්ලා හරි තමන්ගේ මේ හරි මතය පිළිකුල් සහගත මේව කළා ඊළඟ එන කාණයට එන්න කියලා. මොකද නැත්තම් දුක් විඳින්නේ ඒගොල්ලෝ නෙවෙයි. මොකද ඒගොල්ලන්ට තියෙනවා මිලියන 33කට විකුණ ගන්න පුළුවන් පර්මිට් එකක්. ඒගොල්ලන්ට ඒකෙන් මාසෙකට ලක්ෂ 6ක් 7ක පොලියක් අරගෙන හරි ඉන්න පුළුවන් සැපසේ. අනිත් සාමාන්‍ය මිනිස්සු තමයි දුක් විඳින්නේ.